මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබුණා. එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු කෙරුණා. ඉන් අනතුරුව එක් චෝදනාවකට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම දඬුවම් වෙන්වෙන් වශයෙන් ගිවි යා යුතු බවටත් නියෝග කළා. ඒ අනුව ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් හිමිවනවා. මේට අමතරව එක් චෝදනාවකට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් වසර 2ක සිරදඬුවම් නියම කරන බවටත් නියෝගයේ සඳහන්. 2016 වසරේ මාර්තු මාස 30 වනදා මාධ්‍ය හමුවකදී කුරගල විහාරස්ථානයේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේයි චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා. දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිචවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වන වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමියන් විසින් අදාළ ප්‍රකාශය සිදු කළ බවයි. කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශ වලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකරු එම වගකීම ඉටු කිරීම පැහැර හැර තිබෙන බවටත් සඳහන් කළා. ඉන් අනතුරුයි මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබ රහමාන් සහ අසත් සාලි විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම නඩු පැවරීම සිදු වුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.